ඔබට සුබ දවසක් recording.ik ඉදින් සංගීත පාඩම. ඉතින් අද සුබුරුදු පරිදි සිසර කාලින් ඒකනායකට අපි ආරාධනා කරා අපේ සංගීත පාඩම මෙහෙවන්න කියලා. අයබෝන් සර්. අයබෝන් සිල් දැනුම අයබෝන්. අයබෝන්. ඉතින් අද අපේ 17 වෙනි පාඩම. ඉතින් පාඩම් 16ක් අපි කරගෙන ගියා. එතකොට ඒකේ ප්‍රවේශිකා ඒ පාඩම් ටික අපි කරගෙන ගියා. රාග කීපයක් අපි කරගෙන ගියා. ඒ ඇතුළේ අසර අභ්‍යාස අපි 63ක් වෙනකන් කරා. අද 64 වෙනි අභ්‍යාසෙ. ඊළඟට අපි ඊට අමතරව අපි වෙනම අපි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් අපි හතරක් පහක් වගේ කරලා තියෙනවා. පළල ලින්ක්ස් දාලා තිනවා. වොයිස් ට්‍රේනින්. ඒ කියන්නේ කොහොමද වොයිස් එක අපි හෑන්ඩල් කරගන්නේ, කොහොමද අපි වොයිස් එක ප්‍රැක්ටිස් කරගන්නේ, මොන මොන ටිප්ස්ද ඒවලා තියෙන්නේ කියලා මේ එක්සෑම් වලට අමතරව අපි කොහොමද වොයිස් එක ට්‍රේන් කරගන්නේ කියලා තමන්න ගෙදර ඉඳගෙන කරන විදිහ අපි පැහැදිලිව කියලා දීලා තිනවා. ඉතින් ඒ හැම එකම බලන්න. ඊට අමතරව මේ අලුතින් අපිත් එකතු වෙන යාළුවෝ හැමෝටම කියනවා පළවෙනි පාඩම මේ ලින්ක්ස් පළල දාලා තිනවා මේ 17 වෙනි පාඩමනේ. ඉතින් ඒ හැම එකම ෆලෝ කරගෙන යන්න. එතකොට ඔයාලොන්ට ඒ තාම ලේසි ගෙදර ඉඳගෙන ඔයගොල්ලන්ට මියුසික් සංගීතය ඉගෙන ගන්න පුළුවන්. සර් ඉතින් අද අපි මොනවද කරන්නේ? අද අපි වෙනස් ස්ටේජ් එකකට යනවා, වෙන තැනකට අපි අද එනවා. මොකද වෙනස අද තියෙන්නේ? ඔව් දැන් අද මෙච්චර කාලෙ අපි කරා මුලින්ම ප්‍රවේශිකා විභාගය සඳහා තියෙන රාග හතක්. එතකොට ඒක අවසන් වුණා. ඊට පස්සේ ඒකටම එකතු වුණා තවත් රාග දෙකක්. එතකොට ඒක ප්‍රථම විභාගයේ තියෙන මධ්‍යලය ගීත සම්පූර්ණයි. එතකොට අපි ප්‍රවේශික විභාගය සහ ප්‍රථම විභාගය දෙකටම සූදානම්. ඔව් ඒකට ඇතුළත් වෙනවා අපස සාමාන්‍ය පෙළ රාග පහත්. දැන් අද කරන්නේ මධ්‍යම දෙවෙනි විභාගය. එහෙම නැත්නම් තුන් බැලුවොත් ප්‍රවේශිකා ප්‍රථම මධ්‍යම කියන විභාග, ඊට පස්සේ විශාරද පාර්ට්මන්ට් පාර්ට් 2නේ. එතකොට මේ මධ්‍යම කියන විභාගය සඳහා තියෙන මධ්‍යලය ගීත තමයි අද ආරම්භ කරන්නේ. එතකොට දැන් අපිට ප්‍රවේශිකා ප්‍රථම අද ලිප්ලෝ මධ්‍යම කියලා තුන්වෙනි ලෙසන් එක තමයි ඉන්නේ. හරි. එහෙනස දැන් කලින් ප්‍රවේශිකා කරපු කට්ටියට මේකෙදි මොනවද වෙන පහසු? ඒ කියන්නේ මේ ඒ රාගමද තියෙන්නේ නැත්නම් වෙනස් වූ රාග ටිකක්ද තියෙන්නේ මේකේ? ඔව් නෑ. ප්‍රථම සහ ප්‍රවේශිකා සහ ප්‍රථම සඳහා තියෙන්නේ එකම රාග නමයක්. මෙතන ඉඳලා වෙනම රාග 10ක් වෙනම අරකට සම්බන්ධයක් නැහැ. නෑ. ඒ කිසිසේ සම්බන්ධයක් නැහැ. සම්බන්ධ කියන්නේ සර වලින් විවිධ සම්බන්ධකම් තියෙනවා. නමුත් වෙනම රාග 10ක්. හරි. එහෙනම් අපි අද පටන් ගමුස අපේ පාඩම. ඔව්. අද අභ්‍යාස අපි දැන් යන්නේ තිවුර මා ස්වරය යොදමින් අභ්‍යාස ටික. දැන් ඔබ දන්නවා ඇති එකින් දැන් මම අංක කී කියන්නේ නැහැ. වෙන අද දවසේ පළවෙනි අභ්‍යාසය සා ගා පා රි මා ද ගා පා නි මා ද සා සා දා මා නි පා ගා දා මා රේ පා ගා සා ඊළඟ එක සා රේ සා සා රේ ගා රේ සා රේ ගා රේ රි ගා මා ගා රි ගා මා ගා ගා මා පා මා ගා මා පා මා මා පා දා පා මා පා දා පා පා දා නි දා පා දා නි දා දා නි සා නි දා සා නි සා සා නි දා නි සා නි දා නි නි දා පා දා නි දා පා දා දා පා මා පා දා පා මා පා පා මා ගා මා පා මා ගා මා මා ගා රි ගා මා ගා රි ගා ගා රි සා රි ගා ඊළඟ එක සා රි සා ගා රි සා රි ගා රි මා ගා රි ගා මා ගා පා මා ගා මා පා මා දා පා මා පා දා පා නි දා පා ධා නි දා සා නි දා සා නි සා දා නි සා නි දා නි පා දා නි දා පා දා මා පා දා පා මා පා ගා මා පා මා ගා මා රි ගා මා
ගරිගසාරිගා ඊළඟක සාගාගරිරිමාමාගා ගාපාපාමාමාධදාපා පානිනිදා දසසානි නිරරසා සාදාදානි නිපාපාදා දාමාමාපා පාගාගාවා මාරිරිගා ගාසාසාරි රේනිනිසා බැස්ටි හරි අභ්‍යාස හතර හරි අද දිනේ ඊළඟ අභ්‍යාස ගීතයට යන්නේ. ඔව් අභ්‍යාස ගීතේ. මෙය කමාචරාගේ ආශ්‍රිතව හැදුණු ගීතයක්. මේකේ කොමල නීසා ශුද්ධිනි යෙදෙනවා. හොඳින් අවබෝධ කරගන්න තිරේ දිස්සන ප්‍රස්ථාරය අනුව. නීසා නිදා පාදාගා මාපාදාමාපාගා නීසා ගාමා පාදා නිසා නිසා රේසා නිදා පාදා නිසා නිදා පාදා ගාමා පාදා මාපාගා ගාමා ධානිසා නිසා නිනිසා රේ නිනිදා නිනිනිසා නිසා නිසා රේසා නිදා පාද නිසා මොකද වචන ටික ඒකේ වචන ටික ඔව් බලන්න දේවි අමසුව නිසල සැදේ තුරු ගොමු පිසේන මදනල සුවගෙන දේවි අමසුව නිසල සැදේ දිවයුරු වෙහෙසි අවරින් බැසයේ පායනු මැනකුන් සඳලොවා දුර හැර දේවි තව පොසිදයක් කරන්න කියද මේ සර අභ්‍යාස ගීත සර අභ්‍යාස ගීත පොතක් තිසර කාලින් ඉස මේ දවස්වල ලියාගෙන යනවා ඉතින් ගීත 50ක් උතරනේ සර දිනේ ඉතින් ඔයගොල්ලොන්ට නවෝදිනකින් තිල්න කරන්න ඉන්නවා මොකද මේ සරලව සර අභ්‍යාස ගීත ප්‍රැක්ටිස් කරගන්න පුළුවන් පොත් පිටියක් තමයි නිර්මාණ කරගෙන යන්නේ ඒකත් ඔයගොල්ලන්ට දැනගන්න සුභාරංචිය අපි ඊළඟට රාග විස්තරය යන්නේ නේද ඔව් දැන් මුලින්ම තියෙන්නේ කල්‍යාණ තාත්තේට අයත් හමීර් කියන රාගය. රාග 10 මුල්ම මේ විෂය නිර්දේශයට අනුවත් තියෙන ඒ පිළිවෙලට තමයි මම මේ විෂය නිර්දේශයට අනුව තියෙන ලිස්ට් එකට තමයි මම මේක කරගෙන යන්නේ. එතකොට මෙහි ආරෝහණ අවරෝහණ බලන්න. සා රේ සා ගා මා ධා මන්දල ගීතේ ස්වර ටික දැන් ඔබ මේ රාගවල තියෙන ආරෝහණ අවරෝහණ පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරන්න ඕන. දැන් මේ රාගයට පාදක වෙලා තියෙන්නේ කල්‍යාණ තාටේ. ඊළඟට ඒ පටන් ගත්ත මේ අවදී එහෙම නැත්නම් ප්‍රවේශිකා ප්‍රථම අවදී තිබ යමන් සහ භූපාල කියන රාග දෙක අයිති වෙන්නේ කල්‍යාණ තාටේට. තාට අනුසාරයෙන් රාගවල තියෙන විස්තර රාගවල තියෙන නොයෙක් දේවල් ආලාපාදී සියලු දේවල් අධ්‍යයනය කිරීම තමයි ඉතාම සුදුසු යෝග්‍ය වෙන ක්‍රමය. ස
සාසනීනි පාපගවරා සදාපා ගවදාදාපාදපා ගාමරේ සරසා සාසාමාමග පාපවදපා මපදනි සරසනි සදාපා පාසනීනි පාගමධා සරප පාපසාසාසාසාරේස දදාසරේසනිදප ගගමරේසරේසාස දදාසරේසනිදප සාසාමාමග පාපමදප මපදනි සරසනි සාධනිප පාසනීනි පාගමධා මෙහි කෝමන සරයක් එනවා කලන්තර සාධනීප කෝමන සර නේ විවාදි සර හැටියට ගණන් ගන්න අපි වචන ටික බලමු මතන මුදාරණ වෙයි කන්හායේ මතන මුදාරණ වෙයි කන්හායේ සබසුර මිනකේ මෝහන සබයා මිලන මිලන සඟ වාහිරේ මතන මුදාරණ වෙයි සබ ජන සබ මන ලාලල ගාවත සබ ජන සබ මන ලාලල ගාවත තන මන උන පර සබහි වාරණ සබ රංග ගුණ දර දාහෙදාය මතනමු ධාරණ වෙයි කන්හාය ඔය විදිය මං හිතන්නේ ප්‍රමාණවත් ඇති ඔව් ඇතන් ප්‍රමාණවත් ඒක හරි ලස්සනයි මේ නින්දත් යනවා ඒක රාග කිරේ නින්ද යනවා කියලා කියනවා ඒක නින්දකුත් නෙමෙයි අපි නින්දක දාන්න බුණත් හොඳයි ටාන්ස් එක ටාන්ස් එක යනවා ඔබට ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න ටික ටික දැන් සංකීර්ණ වෙනවා මේ පාඩම් මතන මුදාරණ වෙයි කන්හායේ මතන මුදාරණ වෙයි කන්හායේ සබසුර මිලකේ මෝහන සබයා මිලන මිලන සඟ වාහිරේ මතන මුදාරණ වෙයි කන්හායේ සසගම දද මපදනි සසරෙ ගමලෙ සනෙ සනිද පම පද පගමරෙ සනිස සබ ජන සබමන ගමරෙ සනිද මපමරෙ ගමදනි රෙස සබ ජන සබමන ලාලල ගාවත සසගමරෙ සමප සනිද පම පද පම ගමරෙ සනි මරෙ ගමදනි මප සබ ජන සබමන ලාලල ගාවත තන මන උන පර සබහි වාරණ සබ රංග ගුණ දර දාහෙදාය මතනමු ධාරණ වෙයි කන්හාය මතනමු ධාරණ මතනමු ධාරණ
මතනමු ධාරණ වෙයි කන්හායේ. ඉතින් බලාගෙන ඕගොල්ලන්ට අද පොඩි වෙනසක් දැනෙන්නේ. අපි කලින් කියපු රාගවලට අද ඊටම සෞම්‍ය මිහිරි සහ ටිකක් ඇඩ්වාන්ස් වෙලා තියෙනවා. ඉතින් මම හැමදාම කියනවා වගේ ඕගොල්ලෝ මේවා අභ්‍යාසගත වෙන්න ඕනි, ප්‍රැක්ටිස් කරන්න ඕනි. ප්‍රැක්ටිස් කරලා වෙලා අපිට වට්ස්ඇප් කරලා වයිබයි ඉමෝ මොකක් හරි ක්‍රමවේදින් අපිට එවන්න. අපි ඒකේ අඩුපාඩු අපි කියලා දෙන්නම් කොහොමද කියලා. ඊට අමතර මොන හරි දෙයක් නොතේරෙන දෙයක් තියෙනවා නම් කතා කරන්න. සගේ ෆෝන් නම්බර්ස් පල්ලෙයා දාලා තියෙනවා. කතා කරලා අහනම් මට මෙන්න මේ දේ තේරෙන්නේ නැහැ, මේ මියුසික් කරද මෙන්න මෙහෙමයි කියලා ඕනම දෙයක මියුසික් වලින් උත්තර තියෙනවා අපේ සර් ළඟ. සර් අපි අන්තිමට මොනවද කියන්න අපි බලන්නේ යාළුවන්ට. ඔව් දැන් අර කිව්වා වගේ මේ මධ්‍යම රාග ටික බොහොම ලස්සනයි. බොහොම ලස්සනයි. ඒක අත වශයෙන්ම සංගීතයට ඇදබද තබා ගන්න රාග ටිකක් මේ තියෙන්නේ ලස්සනයි. එය මේ හොඳ අභ්‍යාසයක් අවශ්‍යයි. හොඳ අභ්‍යාසයක් තියෙනවා නම් ගොඩක් දේවල් ඔයගලන්ට කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ සමහරු හිතනවා මේ රාග නිදිමතයි හැරෙම කියලා. මේකේ මේකේ තියෙනවා අපිට මතකයි ඉස්සර යම් කිසි කෙනෙක් ප්‍රභු බැලන්ති කෙනෙක් නැති වුණාම අපේ ගොන් නිදිලේ දානවා මේවා. දැම්මහම දාන්නේ ඉතාලම ශෝකජනක ආදී රාගයක් දැම්මහම මේක නිදිමත ස්වරූපයක් කියලා වර්ග කරලා තියෙනවා. නමුත් මේ ඔබ ඉගෙනගත්ත රාගවල දැන් අතොත් නීරේගම යමනවල දෙක තුනක් මිලාවල දෙක තුනක් සාරේගම පාදානිසා කමජුල කුණ පාදානිසා සානීදා පා කමජ මේ කාෆිල දෙක තුන සසරේගම මපා පාදානිනිසා මේ අංග මේ හැම රාගයකදීම තමන්ට එකතු වෙනවා. එතකොට මේක නිදිමත යද්ද එහෙම නැත්නම් තමන්ගේ දැනුම පෝෂණය වෙන එකක්ද? ඒ නිදිමත සැනට එන්නත් අරව සම්පූර්ණ කරන් ගියාම මේක පුදුම වින්දනයක් තියෙනවා. ඒක තමයි මේ ශාස්ත්‍රීය සංගීතයේ දේ තමයි ඉගෙනගෙන රස විඳීම. රස විඳිනවා මුළු ලෝකෙම හැම කෙනාම ගීතයක කලා මාධ්‍යයක රස විඳිනවා. ශාස්ත්‍රීය සංගීතයේදී ඉගෙනගෙන රස විඳීම. සායක මනසට හරි සැහැල්ලුවක්. ඔව් සැහැල්ලුවක්. සැන්සීමක් දැනෙනවා. දැන් අනිත් සංගීත වලට වඩා පහත් කරනවා නෙමෙයි. දැන් මම මතකයි ඒ දවස්වල සමහරලාට ඉන්දියාව ගිහිල්ලා ප්‍රසංගයක් බැලුවට බලනකොට පස්සේ ඊට පස්සේ තමයි ඉවරුණාට පස්සේ තමයි මේ ඉන්නේ මෙතන කියලා මතක් වෙන්නේ. කිසිම දෙයක් මතක් වෙන්නේ නැහැ. ඒක දිහා බලන් ඉන්න. වෙනම ලෝකයකට යනවා. ඔව් වෙනම ලෝකයක්. ළඟ ඉන්න කෙනා දන්නේ නැහැ. එයාත් එක්ක දාව කියලාවත් එයා ඉන්නවද කියලා මතක නැහැ. ඒ තරම් තැනකට මේ මනස ගෙනිනවා. ඒක අත්දැකීමෙන් ලබන්න මම හිතා ඉන්දියා පැත්තේ යන්න බලාගෙන මේවා කරගෙන යන්න. ඔව්. මම හිතන්නේ සර් මේ අපිට විශාරද එක්සෑම් වෙනකම් මේ ලංකාව කරන්න පුළුවන් නේද? ඔව් විශාරද දක්වා කරන්න පුළුවන්. ඔව්. පස්සේ ඉන්දියාව යන්න අපිට chance එකක් හම්බෙන්නේ. විශාරද දක්වා හරියට කරාම ඉන්දියාව ඉබේම යන්න හිතනවා යවෙනවා. ඉතින් එච්චර අපිට chance එකක් දීලා තියෙනවා නේද? ඉතින් හරියට විශාරද කරන්න ඊට පස්සේ ටූර් එකක් ඉදිරිය ඉන්දියා පැත්තට රවුමා ගිහිල්ලා විභාගෙත් කරගෙන එන්න පුළුවන්. ලිමිට් කරගෙන තවම බඩු ටික අරගෙන ඉන්න ඕනේ. ඉතින් අපි පාඩම අද ඉවර කරමු. ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි අපිත් එක්ක හැමදාම රැඳිලා ඉන්නවට සහ අපිට WhatsApp Bible එකෙන් අපිට message එවනවට සහ අපිට comments දෙනවට. සහ ඔයගොල්ලන්ට මොන හරි තව දෙයක් තියෙනවා නම් මේ අපේ lessons මෙන්න මේ වගේ වෙනස් වෙන්න ඕනේ නැත්නම් අපි කරන පාඩම් වල වෙනස් වෙන්න ඕනේ comments කරන්න අපිට නැත්නම් call කරලා කියන්න. අපි කැමතියි ඔයගොල්ලන්ගේ comments වලට. මොකද ඔබලා නිසා තමයි අපි මේ පාඩම් ටික කරගෙන යන්නේ. මේ ලංකාවේ ප්‍රථම වතාවට මෙහෙම දැක්කප් කරන්නේ. මොකද දැන්ට කවුරුත් කරලා නැහැ මේ එක්සෑම්ස් වලට එන සිලබස් එක. ඉතින් ලොකු තවදන්න රෙකෝඩින් ડોක්ටර්ගේ සංගීත පාඩම කියන එක. එහෙනම් ගොඩාක් ස්තුතියි අපිත් එක්ක රැඳී සිටින සර්. අයබෝන් සර්. අයබෝන් සිලදරේ අයබෝන්. අයබෝන්.